අපිට මේ මූල්‍යමය ගැටලුවක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. නමුත් අපි දැනටමත් මිලියන 800 ගණනක වී අරගෙන තියෙන ඒවා සල්ලිත් බේරලා දැන් 105ක් ඉත පොඩි ප්‍රමාණයක් අපිට දෙන්න තියෙන්නේ. අපි ඒ ප්‍රමාණෙත් මේ ලබන සතිය මුලින්ම ලබා දෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ජනාධිපතිතුමායි අවධානය යොමු කරා යම් මුදල් ප්‍රමාණයක් ලබා දෙන බව ලැබුණු විගස විමිලදී ගන්න කටයුතු කරනවා. ඊට අමතරව අපි අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන රක්ෂණ අරමුදලිනුත් යම් මුදල් ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තු වෙන මම විශ්වාස කරනවා එන සති යම් සුබදායී තත්ත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් හාල් ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය සහල් අපේ රට තුල තියෙනවා. ආයේ මදි වුණොත් මදි වෙන්නේ දෙසැම්බර් වලින් පස්සේ. එතකොට පොඩි ප්‍රමාණයක් ගෙනාවට කමක් නැහැ. ඉතින් මම ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවා සියලු අදාළ වංශවලට මුදල් අමාත්‍යාංශයටත් ඒ පිළිබඳව ලිඛිතවම දැනුම් දීලා තියෙනවා. අපි ගේන්න එපා කියන්නේ නැහැ. බද්දප්පණමන්. එතකොට මේ අපේ දේශීය ගොවි ආරක්ෂාවෙන් ඒ වැරදි කතාවක් විසහාල් නෙමෙයි. අපි කියන්නේ හොඳම හාල් තියෙන්නේ අපේ. අපේ රටේ තමයි ගුණාත්මක භාවයෙන් ඉහළම සහල් තියෙන රටවල් වලින් එකක්. අපි පෝර පාවිච්චි කරන්නේ ඉතාමත් හොඳ තත්ත්වයේ, ඒ කියන්නේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට. ඒ වගේම අපි සහල් ආනයනය කරන රටවල් 7-8කින්ම ඒවයි පාවිච්චි අපි පාවිච්චි නොකරන සමහර කෘමිනාශක වර්ග, වල්නාශක වර්ග පාවිච්චි කරන නිසා අපේ තමයි හොඳම හාලුත්, අපේ තමයි හොඳම බඩිනෙකුත්, අපේ තමයි හොඳම මිරිසුත්, අපේ තමයි හොඳටම ආහාර නිෂ්පාදනය කරන රටවල් අතරින් ගුණාත්මක භාවයෙන් ඉහළම එකක්. Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. එහෙම නැත්නම් මේ කවුරුත් ඒ රටවල් වලත් කනවා. අපෙත් නැති වෙලාවට ගේන්න ඕනේ. දැන් හැබැයි තියෙන වෙළඳ පොලේ තියෙන හොඳම හාල් තියෙන අපේ හා. ඒවා අපේ රටේ නෙවෙයි. ඒවා අපේ රටේ නෙමෙයි. අපේ රටේ ඒවයි බඩේ රිගොල කිසිම එහෙම තත්යක් ඇති වෙන්නේ නැහැ. ඊයේ ජනාධිපතිතුමා කෘෂිය දවම් ආනයනය කිරීම සඳහා අපිට විවෘත ගිනුම් ක්‍රමය යටතේ ලබා දෙන්න ඒ අවස්ථරය ලබා දුන්නා. ඒ වගේම සතුන්ට අවශ්‍ය ආහාර බඩිරඟු ඒ වගේම කැඩුණු සහල් ගෙනීම සඳහාත් කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ වර්ධනය වෙනුවෙන් විශාල වැඩපිළිලක් ජනාධිපතිතුමාගේ මෙහෙවීමෙන් ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එන මහකන්නේ මේ රටේ සාර්ථක මහකන්නයක් බවට පත් කළා. මේ රට නැවත හාල් ගේන එක නවත්තන ඒක අපේ වගකීමේ කටයුත්තට අපි ප්‍රවේශ වෙන්නේ නැහැ. එහෙම මේ තත්ත්වෙටම එන එකක් නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කෑම වල ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද ඒ වගේම මව් සතුන් සාමාන්‍යයෙන් 80,000ක් විතර ගේන වර්ෂයකට දැන් මේ කාලේ ගෙනල්ලා තියෙන 10,000කටත් අඩු ප්‍රමාණයක්. ඒ නිසා අපිට ඉදිරියේදී ලොකු ගැටලුවක් තියෙනවා. අද මේ පිළිබඳව මම මේ දෙපාර්තමේන්තුවට ගිහිල්ලාම සාකච්ඡා කරා. අපි ඉදිරියේදී අපේ අපේක්ෂාව මේ තත්ත්වෙන් මිදිලා මේ කුකුල් කර්මාන්තයේත් ඒ වගේම කිරි කර්මාන්තයේත් ඉදෙන අයට අවශ්‍ය සහාය ලබා දෙන්න. ඒ අයට අවශ්‍ය ආහාර ගේන තමයි සත් ආහාර විදියට බඩිරඟුත් ඒ වගේම සහල් කැඩුණු සහල් ප්‍රමාණිකුත් ගේන්න ඊ අනුමැතිය ලබා ගත්තා. පොහොර 170/30යි. රසායනික පොහොර 170කුත් කාබනික පොහොර 130කුත් විදියට ලබා දෙන්නේ. කාබනික පොහොර ගන්න ගොවින්ට මුදලක් රජයෙන් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. රසායනික පොහොරත් සහන ක්‍රමයට මේ කන්නේ තරම්.